තමන් ඉගෙනගත් පාසල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට එක් කරන්නේ අපූර්ව මතක සටහන් ගොන්නක්. එහෙත් ඒ රසවත් මතක සටහන් කෘතියකට ගොනු කරන්නේ කලාතුරකින්. පාසල් කාලයට යළි යන්නට සැමට අවස්ථාව උදා කර දුන් එවන් සන්ධ්‍යාවක් පසුගියදා සංවිධානය වී තිබුණේ පදනම් ආයතනයේදී. ඉරිදා ලග්බිම කතෘ සුන්දර නිහතමානිත මල් මහතාගේ නවතම කෘතිය දොරට වැඩුණේ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ අපූර්ව සන්ධ්‍යාවකදී. කෘතිය නම් කර ඇත්තේ මහින්ද තමයි ඉස්කෝලේ යනුවෙන්. ගාල්ල මහින්ද විද්‍යාලයේ උගනිද්දී ලැබූ අධ්‍යක්ෂ මැසුරින් ලියවුණු කෘතිය එලිදැක්වීම වෙනුවෙන් සුහද විවාදයක්ද පැවැත්වින. රසිකයන් රස සයුරේ ගෙල්ලෝ මේ සුහද විවාදයේදී මහින්ද තමයි ඉස්කෝලේ යනුවෙන් විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන අතර එය ප්‍රතියෝජනා කරන්නටද ප්‍රධාන පෙළේ පාසල් රැසක ආදි සිසුහු එක්ව සිටියහ. සුන්දර අපිට මේ පොතෙන් පෙන්වා දෙන්නේ මහින්දේ උදාහරණයක් හැටියට අරගෙන ලංකාවේ ඕනෑම අධ්‍යාපනය ලබා දෙන ආයතනයක පාසලක තිබිය යුතු ගුණාංග මොනවද කියන එකයි මම හිතන විදිහ. සුන්දරට සම්පූර්ණ අයිතිය තියෙනවා. මහින්ද තමයි ඉස්කෝලේ කියලා කියන්නේ. මටත් අයිතිය තියෙනවා. ආනන්ද තමයි ඉස්කෝලේ කියලා කියන්නේ. धर्मराज वासुदेव विजयदास अति जनाधिपति महिंद राजपक्ष विजयानंद दहनायक राजनायक विद्यालय महिंदेन ෆිෂ්මන් තමයි ඉස්කෝලේද මහින්ද තමයි ඉස්කෝලේද යන්න ඔබට හිතන්නට දෙමින් මගේ කතාව නවත්තුනා. මම සමහර වෙලාවට ලියෙන්න තිබිච්ච පොත මේකනම් මම මේ පොත ලිව්වා. මේක හරි ලේසි ලියන්න. මොකද මේකේ ලංගම් ටිකක් එහාට මෙහාට කරලා බයින පාද තමයි ඉස්කෝලේ කියලා තාන්න. මධ්‍ය විද්‍යාල හොයි. මධ්‍ය විද්‍යාල තමයි ඉස්කෝල. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් දැන් ආනන්දේ නැහැ. एक निशा आनंदें अभियोगया तर्जनया ने महिंदे तमय स्कूल अभी महाचार्य दम्यक गंगा नाथ दिशा नायक दें धर्मराज ने थोड़ा धर्मराज तो तर्जनया अभियोगया ने समान विक्रम आरच महात्म्य इतुम मध्य महाविद्यालय ने मध्य महाविद्यालय वाली तर्जने कुत ने महिंदे तमय स्कूल है भाई सुंदर अद्यंग महिंदे ने වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා මෙන්ම පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් ඇතුළු දේශපාලනඥයෝද විද්වතුන් කලාකරුවන් ඇතුළු සාහිත්‍යකාමීහු විශාල පිරිසක්ද මේ සොඳුරු සන්ධ්‍යාවට එක්ව සිටියහ.